තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව මේ පෙයේදී බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පෙයට નિયમિતව සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ පින්වත්නි මෙය තුන් වූ දේශනාව වෙනුවෙන් උපාප හැමතිනා වෙත මහත් වූ මෙත්සිතින් පරම පූජනීය දරණාකම කුසල ධම්මනාහිමි අනුස්මරණ මැදිරි පරිශ්‍රයේ වෙත වැඩම කොට වැඩ හිඳින පූජ්‍යපාද කෝරළයාකම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාතුන දෙන් පිළිගනිමු සාදු 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 සදහම තුනේ දේශනාවේ දායකත්වයේ ලබා දෙන්නේ පන්නේපිටිය පාර තලවතුකුඩ පදිංචි සයුරි හිමන්ති සහ තමරි ධනුෂ යන දිනිවරුන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මෙය තුන් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ගේ හිත සුව පිණිස මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක්
දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යාමේ පරමාර්ථයත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු ඒ උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගන්න උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක ධාතුයින්ම දේශනා කොට වදාළ අති උතුම් ගාථා රත්නයන් දෙකක් අත්තනා වෝද යත්තානං පටිමා සේත අත්තනා සෝ අත්තගුත්තු සතිමා සුකං වික්ඛු විහාහිසි අත්තාහි අත්තනෝ නාතු අත්තාහි අත්තනෝ ගති තස්මා සංඤමයත්තානං අස්සං භද්‍රංග වාණි ජෝති අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන ඒ භික්ෂූන් වහන්සේට අනික් භික්ෂූන් වහන්සේලා චෝදනා කළා රහත් වෙලා නැතුව රහත් බව හඟවන්න බොරු කියනවා කියලා. ඒ චෝදනාව බුදුරජාණන් වහන්සේ ළඟ තමයි කළේ. උන්වහන්සේට චෝදනා කරලා බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ලා මතක් කළා අහවල් භික්ෂුව රහත් නොවි රහත් බව හඟවනවා කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රතනයන් දේශනා කොට වදාළේ. මේ ගාථා රතනයන් දේශනා කරන්න හේතුන ඒ භික්ෂූන් වහන්සේ සම්බන්ධ මූලික කතා ප්‍රවෘත්තිය කෙටියෙන් සඳහන් කළොත් ධර්මාවබෝධය සඳහාත් අපිට ඒක මහත් උපකාරයක්. එක්තරා දුප්පත් මිනිසෙක් අනුන්ගේ බැල මෙහෙවරකම් කර කර තමයි ජීවත් වුනේ. ඉතින් එක දවසක් මේ දුප්පත් මිනිසයා බොහෝම පරණ වැරහැලි වස්ත්‍රයක් ඇඳගෙන නගුලකුත් කරේ තියාගෙන හාන්ඩ යනවා. පාරේ වඩින භික්ෂූන් වහන්සේ නමක් ඒ පුද්ගලයා දැකලා ඒ පුද්ගලයාට කතා කරලා කියනවා මට පේන හැටියට ඔබ ගෙවන්නේ මහ පුදුම දුක් සහිත ජීවිතයක්. මේ දුක් සහිත ජීවිතෙන් අත මිදිලා මහාන වෙන්න කැමති නැද්ද කියලා. අර පුද්ගලයා කියනවා ස්වාමීනි මගේ ජීවිතේ බොහොම දුකසේ ගත වෙන බව ඇත්ත. නමුත් මං වාගේ අහිංසකෙක් මහාන කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. අර භික්ෂුන් වහන්සේ කියනවා මම මේ වැඩේ කරන්න. ඔබ කැමති නම් මාත් එක්ක යන්න එන්න කියලා. අය කාගෙන්වත් අහන්න අවසර ගන්න යන්න දෙයක් තිබුණේ නැහැ. නගුලත් කරේ තියාගෙනම හාමුදුරන්ගේ පිටිපස්සෙන් ගියා. හාමුදුරුවෝ ඔහු ජේතවනාරාමයටම එක්ක ගියා. ජේතවනාරාමයේ මළුවට ගිහිල්ලා හාමුදුරුවෝ විසින්ම මේ පුද්ගලයා හොඳට නෑවුවා. හොඳට ශරීරය පිරිසිදු කළා. හාමුදුරුවෝ විසින්ම ඔහුගේ කෙස් රැවුල් ටිකක් බෑවා. කෙස් රැවුල් බාල නාල පිරිසිදු කරලා සිවුරු අරගෙන ඇවිල්ලා සිවුරු පොරවලා සිල් සමාදන් කරවලා පැවිද්දෙක් බවට පත් කළා. ටික දවසක් යනකොට උන්වහන්සේ උපසම්පදත් කළා. ඒ උපසම්පදා කරපු කාලේ ඉඳලා උන්වහන්සේ හැඳින්වුවේ නංගල කුල කියන නමින්.
නංගල කුල භික්ෂුව. නගුලත් අරගෙනම තමයි මහණ වෙන්න ආවේ. ඉතින් මෙහෙම උපසම්පදාවත් ලැබලා ටික කාලයක් පැවිදි ජීවිතේ ගත කරගෙන යනකොට මේ භික්ෂුන් වහන්සේගේ සාසනික ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙන්න ගත්තා. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලැබෙන මේ සිව්පසේ භුක්ති විඳ විඳ මේ ගත කරන ජීවිතේ මට සුදුසුද කියලා සැකයක් ඇති වුණා. ඉතින් ඒ උකටලී බව එන්නේ එන්නේ වැඩි වෙලා තීරණය කළා නෑ මම සිවුරු ඇරලා යනවා. එහෙම හිතලා නැවත සිවුරු අස් කරලා ඇඳගන්න ගිහි වස්ත්‍ර ටිකක් හෙව්වා. නමුත් එහෙම වතක් හොයාගන්න බැරුව ගියා. නමුත් මතකයි අර මහන වෙන්න එනකොට ඇඳගෙන ආපු වැරහැලි ඇඳුමයි තමන්ගේ නගුලයි මළුව කෙරවලේ ගහක ඉල්ලලා තියෙනවා. ඒක හරි ඇඳගෙන යනවා කියලා හිතුණා. ඉතින් එක දවසක් මළුවෙන් එළියට බැහැලා අර ගහ ගාවට ගියා. ගිහිල්ලා උඩ බැලුවා. මොකද අර වස්ත්‍රයයි නගුලයි ගහේ එල්ලලා තියෙන්නේ. ඒ වස්ත්‍රයයි නගුලයි දැක්කහම තමන්ගේ හිතම තමන්ට කියනවා ලැජ්ජ නැති එක. ඔබ මහා දුක්ඛිත ජීවිතයක් ගත කර කර ඉඳලා ඇවිල්ලා මහන වුණා. දැන් මේ කිලිටු වස්ත්‍රය ඇඳගෙන මේ නගුලත් අරගෙන පරණ දුකටම නේද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ කාරණාවෙන් ආපහු අර හිතේ තිබිච්ච උකටලී බව ටිකක් තුනී වෙලා ගියා. හැරිලා ආපහු පන්සලට ගියා. ටික දවසක් ඉන්නකොට ආයෙත් අර කලකිරීම එනවා. ආයෙත් නගුල ගාවට යනවා. ආයෙත් ගිහිල්ලා නගුලයි වස්ත්‍රයයි දිහා බලනකොට ආයෙත් තමන්ගේ හිතම කියනවා උඹ පරණ දුකටම නේද යන්න හදන්නේ කියලා. එතකොට ආපහු යනවා. ඉතින් දැන් මෙහෙම කලකිරීමක් ඇති වෙන හැම මොහොතකම අර වස්ත්‍රය ඇඳගෙන නගුලත් අරන් පිටත් වෙන්න එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා ආපහු හිත හදාගෙන ආයෙත් පන්සලට යනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ දවස් කීපයකට සැරයක් ගහ ළඟට යනවා ආපහු යනවා. ඉතින් ඕක බලාගෙන හිටපු අනෙක් භික්ෂුන් වහන්සේලා එක දවසක් අහනවා ආයුෂ්මතුනි හැමදාම අර ගහ ගාවට යන්නේ ඇයි කියලා. නැත්නම් නිතර නිතර අර ගහ ගාවට යනවා පේනවා. ඒ මොකද කියලා? උන්වහන්සේ කියනවා ස්වාමීනි ගුරුවරයා හම්බෙන්න යනවා. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා අර කිලිටු වස්ත්‍රයයි නගුලයි කමටහන කරගෙන උන්වහන්සේ රහත් වෙනවා. රහත් වුණාට පස්සේ එතෙන්ට යන්නේ නැහැ. දැන් ඒ යන පාර කැලේ වෙහිලා අර භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ රහත් වුණ බව දන්නේ නැහෙනි. ඒ නිසා විහිළු කරනවා. ඒ නිසා අහනවා ආයුෂ්මතුනි දැන් ගුරුවරයා දකින්න යන්නේ නැද්ද? ගුරුවරයා බලන්න යන පාර දැන් හොඳටම කැලේ වෙහිලානේ. දැන් ඔබ ගුරුවරයාත් අත්හැරලද කියලා අහනවා. එක දවසක් උන්වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි මට බැඳීමක් තිබුණ කාලේ මම නිතර නිතර එතෙන්ට ගියා. නමුත් දැන් මට කිසි බැඳීමක් නැහැ. ඒ හින්දා මට දැන් එතෙන්ට යන්න උවමනාවක් නැහැ. ඒ හින්දා මම යන්නේ නැහැ. ආන් එහෙම සඳහන් කරාම දැන් බැඳීම් නැහැ කියලා සඳහන් කළානේ. ඒක තමයි අර භික්ෂුන් වහන්සේලා කල්පනා කළේ දැන් රහත් වෙලා නැතුව රහත් වුණ බවයි මේ කියන්නේ. ඒතකොට මේ කියන්නේ බොරු. රහත් නොවි රහත් බව හඟවනවා කියලා ඒ කතාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා. ස්වාමීනි නංගල කුල මෙන්න මෙහෙම කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා උන්වහන්සේ රහත් වෙලා බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි මගේ පුතා බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒතර කාටද මේ පුතා කියලා කියන්නේ? අර රහත් වෙච්ච නංගුල කුල භික්ෂුවට. ඇයි ඒ භික්ෂූන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පුතා කියලා කියන්නේ? සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාට පුතා කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. මගේ පුතා කියන වචනේ. රහතන් වහන්සේලා ගැන හඳුන්වනකොට
සමහර තැන්වල සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී ලය මඩලින් උපන් පුත්තු කියලා. ඒ නිසා තමයි මේ මගේ පුතා කියන වචනේ පාවිච්චි කරන්නේ. රහතන් වහන්සේ නමක්නේ. භාග්‍යතුන් වහන්සේ සව් කෙලෙස් නසපු කෙනෙක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරලා තවත් කෙනෙක් සියලු කෙලෙස් නැති කරලා ඒ අති උතුම් රහත් බව ස්පර්ශ කරගත්තා නම් ඒ රහතන් වහන්සේලාට මගේ පුතා කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මගේ පුතා සව් කෙලෙස් නසපු කෙනෙක්. රහත් බව බොරුවට හඟවන කෙනෙක් නෙමෙයි, ඔහු හැබැවින්ම සසරින් ගොඩ වෙච්ච කෙනෙක් කියන කාරණාව අර භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරලා තමයි අර අපි මාතෘකා කරගත්ත ගාථා රතණයෙන් දෙක දේශනා කොට වදාළේ. අත්තනෝ වෝදයත්තානං, අත්තනෝ චෝදයත්තානං, පටිමාසේත අත්තනෝ, අත්තනෝ චෝදයත්තානං. හැම වෙලාවෙම තමන්ට චෝදනා කරගන්න කියලා කියනවා. එතකොට මේ කාටද කියන්නේ? භික්ෂූන් වහන්සේලාට. හැබැයි ඒක අපටත් ගැලපෙනවා. භික්ෂූන් වහන්සේලාට විතරක්ම නෙමෙයි මේ දහම, සකල සත්වයන්ටම. මෙතන භික්ෂූන් වහන්සේලා ඉන්න නිසා උන්වහන්සේලාට දේශනා කරනවා හැම වෙලාවෙම තමන්ට චෝදනා කරගන්න කියලා. මේක පින්නතනේ ජීවිතේ හදාගන්න තියෙන හොඳම ක්‍රමය, තමා විසින් තමන්ට චෝදනා කරන එක. දැන් හුඟක් වෙලා තියෙන්නේ අපට අනුන් චෝදනා කරන එකනේ. අනුන් චෝදනා කරාම අපි කියන්නේ අපිට බැන්න කියලා. අපි කවදාවත් බලන්නේ මංගා වඩුපාඩු තියෙනවා කියලා. හරිම වටින ක්‍රමේ තමයි තමන් තමන්ට චෝදනා කරන එක. හැබැයි ඉතින් එහෙම චෝදනා කරගන්න හොඳ සිහියක් තියෙන්න ඕනේ. හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. හැමෝම හිතන්නේ නැහනේ මම වැරදි කියලා. මම ගාව අඩුපාඩු තියෙනවා කියලා. අනුන්ගේ අඩුපාඩුව තමයි කතා කරන්නේ. තමන්ගේ අඩුපාඩුව ගැන කතා කරන්නේ නැහැ කවදාවත්. කවුරු හරි අඩුපාඩුව කියලා දෙන්න ආවොත් නිහතමානීව බාර ගන්න අයත් ඉන්නේ, ඉතාමත් සුළු ප්‍රමාණයයි. ඉතින් හරිම වටිනවා තමන් තමන්ට චෝදනා කරගන්නේ. ඒකයි මෙතන සඳහන් කළේ අත්තනා චෝදයත්තාන, තමා විසින් තමන්ට චෝදනා කරගන්න. කොහොමද චෝදනා කරගන්න කියන්නේ? දැන් මේ භික්ෂූන් වහන්සේලාට කියන්නේ, මහණෝ ඔබ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන, පැවිද්දෙක් හැටියට ඔබ කියන දේවල්, ඔබ කරන දේවල්, ඔබ හිතන දේවල් පැවිදි ජීවිතයකට ගැලපෙනවද? සංසාරයෙන් එතර යන්න ඒ හිතන කරන කියන දේවල් නිසා පුළුවන්කම තියෙනවද? තමන්ගෙන් එහෙම අහන්න කියනවා. ඔබ කරන දේවල්, ඔබ කියන දේවල්, ඔබ හිතන දේවල්. එතකොට මේ පැවිද්දෙකුට කියනවා, දැන් පැවිද්දෝ කළ යුතු කාර්ය මොකක්ද? ඔබ පැවිද්දාගේ කාර්ය අවබෝධ කරලා දෙන්න. තමන් පැවිදි වෙච්ච කෙනෙක් බව මතකද? පැවිද්දෙක් කළ යුතු දේ ඔබ දන්නවද? තමන් තමන්ගෙන් අහන්න කියලා කියන්නේ මේ. එතකොට පැවිද්දන් කළ යුතු සහ නොකළ යුතු දේවල් භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. 21 අනේසනේ වගේ දේවල් මං හිතන්නේ ධර්ම දේශනාවලින් අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කාරණා 21 ප්‍රතික්ෂේප කරලා තිනවා. ඒවට කියනවා 21 අනේසනේ කියලා. පැවිද්දා විසින් නොකළ යුතු දේවල්, ගිහි කෙනෙක් කළ යුතු ගිහි කර්මාන්ත පැවිද්දා විසින් නොකළ යුතුයි. ගොවිතැන් කරන එක සුදුසු නෑ. ධනෝපායන මාර්ගවල යෙදෙන එක සුදුසු නෑ. මොකද ඒ සියල්ල අත්හැරලා ඇවිල්ලා ඉන්නේ. අන් ඒ නිසයි මේ කියන්නේ ඔබ කරන දේවල් මේ සංසාරයෙන් එතර යන්න සුදුසුද? පැවිද්දෙකුට වටින දේවල්ද ඔබ කරන්නේ? ඊළඟට සඳහන් කරන ඔබ කියන දේවල්. එතකොට කතා කරනකොට සාමාන්‍යයෙන් සිල් ගත්ත අයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා 23 කතාවක්. අපි ඒ සිල් සමාදන් වෙන නිසා, ධර්ම ශ්‍රවණය කරන නිසා,
මං හිතනවා මේ දේවල් දන්නවා කියලා. කතා 32ක් භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඉත්ති කතා. ස්ත්‍රීන් පිළිබඳව කතා කරන එක. පුරුෂයන්ට තහනම්. සිල් සමාදන් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාට සිල් සමාදන් වෙලා ඉන්න ගිහියයිට ඒ සිල් ආරක්ෂා කරන කාලය තුළ ස්ත්‍රීන් පිළිබඳව සාකච්ඡා කරන්න එපා කියලා තියෙනවා. ඉත්ති කතා. රාජ කතා. රජුන් පිළිබඳව කතා කරන්න තහනම්. චෝර කතා. හොරුන් පිළිබඳව කතා කරන්න තහනම්. එතකොට මේ රාජපුරුෂයෝ යුද භටයෝ නැත්නම් හමුදාව ඒ වගේ දේවල් පිළිබඳව කතා කරන්න තහනම්. හැබැයි භික්ෂුවකට ධර්ම දේශනාවක් තුල ඒ ගැන කතා කරන්න තහනම් නැහැ. අන්‍යයන්ට අවබෝධ කරවන්න. දැන් ධර්ම දේශනා ඇතුලේ අපි කොයිතරම් ධර්මාශෝක රජුරුව ගැන කතා කරනවද? ඒ කාලේ හිටපු රාජ භටයෝ පිළිබඳව කතා කරනවද? විශාකා මහ උපාසිකාව, බන්දුල මල්ලිකාව මේ වගේ නොයෙක් කාන්තාවෝ ගැන කතා කරනවද? ඒ චරිතයේ උපමාවට අරගෙන අනික් අයට අවවාදයක් කරන්න, උනන්දු කිරීමක් කරන්න. එහෙම තහනමක් නැහැ. මේ සඳහන් කරලා තියෙන සිල් සමාදන් වෙලා, ඒ කියන්නේ මේ පන්සිල් වලින් ඉහළ ඉන්න අයටයි මේ කතාව තියෙන්නේ. සිල් ආරක්ෂා කරගෙන ඉන්න කාලේ ඒ වාගේ කතාවලට ගිහිල්ලා නිකරුණේ තමන්ගේ කාලය නාස්ති කරන්න එපා කියලා. ඉතින් ඒ වාගේ තහනම් කරපු කතා 32ක් තියෙනවා. එතකොට ඔබ කතා කරන දේවල් කියලා මේ භික්ෂුව හිතන්න කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ වලකින්ද කියපු 23 කතාවෙන් ඔබ වැලකිලාද මේ ඉන්නේ කියන කාරණාව හිතන්න ඕනේ. එතකොට සිතන සිතුවිලි අපි කතා කරනවට වඩා ප්‍රමාණයක් හිතනවා. හිතන දේවල් ඔක්කොම අපි කතා කරන්නේ නැහැ. හිතන දේවල් වලින් ප්‍රමාණයක් සංගවගෙන ප්‍රමාණයයි අපි කතා කරන්නේ. නමුත් හිතන දේවල් වැඩි. එතකොට ඔබ මේ හිතන දේවල් ඔබට නිවනට හේතු වෙනවද, යහපත සඳහා හේතු වෙනවද කියන කාරණාව නිතරම භික්ෂූන් වහන්සේ නමක් තමන් මෙනෙහි කරලා වැරදි දෙයක් හිතනව නම් තමන්ට චෝදනා කරගන්න කියලා කිව්වා. මේ දේවල් නිවනට සුදුසුද? මේ දේවල් සතර අපායෙන් මිදෙන්න කැපයිද? අන් එහෙම හිතලා චෝදනා කරගන්න කියනවා. අත්තන චෝදයත්තානම් තමා විසින් තමන්ට චෝදනා කරගන්න. ඉතින් අපි මේ සීමිත ප්‍රමාණයයි බොහොම අඩු ප්‍රමාණයයි කතා කරන්නේ මේ කාල වේලාවට අනුව. මේ කාරණාව තුලට ගිහිල්ලා අපිට තව ජීවිතේ හුඟක් දේවල් හිතා ගන්න පුළුවන්. එතකොට මේක කොහොමද ගිහි ප්‍රජාවටත් එකතු කරගන්නේ? මනුෂ්‍ය ආත්ම භාවය බොහොම දුර්ලභ එකක්. බුද්ධෝත්පාදයත් පරම දුර්ලභයි. නවරෝකෝත්තර ශ්‍රී සද්ධර්මයත් ලෝකේ ඉතාම දුර්ලභයි. මේ කාරණා තුනම කෙනෙකුට ලැබෙනවා කියලා කියන්නේ ඔවුන්ට මනාවශ්‍යන සම්පත් හම්බෙලා කියන එකයි. හැබැයි සංසාරේ ඉතාමත්ම කලාතුරකින් හම්බ වෙන්නේ. අපිට ඕන තරම් මේ සංසාරේ මිනිස්සු ජීවිත තිබුණා. ඒ තිබුණ තරමට අපිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණේ නැහැ. අබුද්ධෝත්පාද කාලවල ඉපදිච්ච වාරම වැඩි. එදාට අපිට දහමක් නැහැ. හරි වැරදි නිවැරදිව කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සත්පුරුෂයන්ගේ ඇසුර බොහෝම අඩුවෙන් තමයි ලැබෙන්නේ. සත්පුරුෂෝ ඒ කාලෙට නැති තරම් වගේ මග කියලා දෙන්න කෙනෙක් නැහැ. යටත් පිරිසෙන් පන්සිල්වත් එදාට අපි දන්නේ නැහැ. නමුත් ප්‍රාණඝාත කළොත් නිරේට යන්න සිද්ධ වෙනවා. හොරකම් කළොත් අබුද්ධෝත්පාද කාලෙත් නිරේට යන්න සිද්ධ වෙනවා. නිතර බණ අහන නිසා අහලා තියෙනවා මේ ශික්ෂාපද පහ ලෝකවද්දි ශික්ෂාපද. ලෝකවද්දි ශික්ෂාපද අතර තියෙන ශික්ෂාපද පහක් තමයි පන්සිල් කියලා කියන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නුණත් මේ වැරදි කළොත් ඒකාන්තයෙන් නිරේට යන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නෙමෙයිනේ අපිට මේ ශික්ෂාපද පැනෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කළේ ස්වභාව ධර්මයා තුළ ක්‍රියාත්මක වෙන නීතිය අපිට කියලා දුන්නා. මේ තියෙන්නේ ස්වභාව ධර්මයාගේ නීති පහක්.
මේ පහ උල්ලංඝනය කරන්න එපා. උල්ලංඝනය කළොත් ඉතා දරුණු විදිහට දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන්න හදාගත්ත දඟ ගෙවල් ටික තමයි අපි මේ සතර අපාය කියලා කියන්නේ. ඒ තමයි දඬුවම් කරන තැන්. විශේෂයෙන් නිරය. සතර අපායේ තිරිසන්නුත් වැරදි කරනවා. ඒ තිරිසන්නු වැරදි කළා කියලා සමාවක් සමාවක් නෑ කාටත් නිරය උරුමයි. ඉතින් එතකොට බුද්ධෝත්පාදේ හැමදාම ලැබෙන්නේ නෑ. නමුත් බුද්ධෝත්පාද ෂණය මෙච්චරක් වටිනවා කියලා ප්‍රමාණයක් නෑ. නිමක් නැති තරම් වටිනවා. සතර අපායෙන් මිදෙන්න සංසාරයෙන් එගොඩ යන්න අපට ලැබිලා තියෙන හොඳම අවස්ථාව තමයි බුද්ධෝත්පාද ෂණය. එතකොට බුද්ධෝත්පාදයක ඉපදිලා පංච දුෂ්චරිතයෙන් දස අකුසලයෙන් අපිරිසිදු වෙමින් ගත කරන්න තියෙන කාලයක්ද මේක? බුද්ධෝත්පාදයත් ලැබිලා තියෙනකොට පස්පව් දස අකුසල් කර කර කාලේ නාස්ති කරන්න නෙමෙයි. තැන් තැන් වල නොකළ යුතු කතා, නොගැලපෙන කතා, නොවටිනා කතා කර කර නාස්ති කරන්න කාලයක් අපිට නැහැ. කවදා වෙනකන් ජීවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට මේ අහන්නේ ජීවිතයේ අන්තිම ධර්මදේශනාව වෙන්නේ නැහැ කියලා කියන්න කොහොමත් බෑ. මා විසින්ද මේ දේශනා කරන්නේ අන්තිම ධර්මදේශනාවයි කියන කාරණාව නිරන්තරයෙන් මෙලිහි කරන්න ඕනේ. මොකද තවත් දේශනාවක් කරන්න, තවත් දේශනාවක් අහන්න අපේ ජීවිතේ පවතීද දන්නේ. සත්‍යයාගේ ජීවිතේ තනපතක් අගරැඳිච්ච පිණි බිඳුවක් වගේ කියලා දේශනා කළේ. අපේ පින්නතුන් අහලා ඇති අර අරක ශාස්ත්‍රවරය කියන කතාව. අරක කියන ශාස්ත්‍රවරයා ජීවත් වෙච්ච කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 60,000ක්. දැන් අපිට සාමාන්‍යයෙන් දළ වශයෙන් තියෙන 70ක් 80ක් විතර. ඒ කාලේ අවුරුදු 60,000ක් අවශ්‍යයි. ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ නැහැ. දැන් මේ කාලේ තියෙන ලෙඩ නම් සමහරලාට වෛද්‍යවරයෙකුටවත් අඳුරන්නත් බැහැ. ඒ මිනිස්සයා මැරෙනවා. කෑලි කපලා රස පරීක්ෂණයට යවනවා. ලෙඩේ මොකද්ද කියලා අඳුරගන්න. ඉතින් ලෙඩේ මොකද්ද කියලා අඳුරගෙන නමක් තියලා අපිට පණිවිඩය ලැබෙනකොට මැරිච්ච මිනිස්සයා වලල්ලා සමහරලාට මාස 3-4ක් ගත වෙනවා. ඒ කියන්නේ මේ කාලේ හැදෙන ලෙඩ හොයන්නත් බැරි වගේ ලෙඩ හැදෙන්නේ. නමුත් ඒ කාලේ ලෙඩ නැහැ. නමුත් මිනිසුන්ට තිබුණා ලෙඩ 6ක්. හැබැයි එදා තිබුණ ලෙඩ 6 අදත් තියෙනවා. ඒක එදත් තිබුණා. හැබැයි මෙදා තියෙන ලෙඩ එදා තිබිලා නැහැ. එදා තිබුණ ලෙඩ මෙදා තියෙනවා. එදා මිනිසුන්ට තිබුණේ එතකොට ලෙඩ 6යි. ආයුෂ අවුරුදු 60,000යි. මොනවද මේ ලෙඩ 6? කලින් අහලා නැද්ද? එකක් තමයි බඩගින්න. මේකනේ ලෝකේ දරුණුම රෝගය කියලා හඳුන්වලා තියෙන්නේ. jigaccha paramaroga. ඇයි එහෙම කියලා තියෙන්නේ? මේක හොඳ වෙන ලෙඩක් නෙමෙයි කවදාවත්. ජීවිත කාලෙම බේත් කරන්න වෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලම බේත් කරනවා. උදේටත් බෙහෙත් දෙනවා. සමහරලාට දවසට 10ට විතරත් අතුරු බෙහෙතක් දෙනවා. ආයේ දවල්ටත් බෙහෙතක් දෙනවා. ආයේ 3ට විතරත් අතුරු බෙහෙතක් දෙනවා. ආයේ රෑටත් බෙහෙත් කරනවා. බඩගින්න. jigaccha paramaroga. දිගම රෝගය. හොඳ වෙන්නේ. එහෙනම් බඩගින්න එදා තිබිච්ච එක ලෙඩක්. පිපාසය. තිබහයනවා. ඒක තව ලෙඩක්. උණුසුම තව ලෙඩක්. සීතල තවත් රෝගයක්. වැසිකිලියන්න ඕනේ තවත් රෝගයක්. කැසිකිලියන්න ඕනේ තවත් රෝගයක්. මේ තමයි රෝග 6. බඩගින්නයි පිපාසයයි සීතලයි උණුසුමයි වැසිකිලියමයි කැසිකිලියමයි. ඉතින් එදා තිබිච්ච ඒ ලෙඩ 6 අදත් තියෙනවා. හැබැයි අද කාලේ තියෙන මේ නොයෙක් ලෙඩ එදා තිබිලා නැහැ. එතකොට ආයුෂ අවුරුදු 60,000ක්. රෝග 6යි තියෙන්නේ. ඉතින් අද කාලේ අපි මේවා රෝග කියලා සලකන්නේ නැහැ.
ආන් ඒ කාලේ අරක ශාස්ත්‍රෝරය කියනවා තමන්ගේ ඔළුවට ගිනි ගත්තොත් ඒක නිමන්ඩ දඟලන්න එපා. මෙතෙක් ජීවිතේ කරගන්න බැරි වෙච්ච කිසියම් පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඔළුව ගිනි ගනිද්දී ඒක කරන්න කියලා. ඔළුව ගිනි ගනිද්දී කරගන්න බැරි වෙච්ච පින්කම කරන්න. දැන් ඔළුවේ ගින්දර නිමන්නේ ජීවිතේ රැකගන්නනේ. ඔළුවට ගිනි ඇවිලීම නිසා ජීවිතේ විනාශ වෙන්න පුළුවන් කියලා හිතලා. නමුත් ඒ ගින්දර නිමනිමා ඉන්න ගමන් හෘද වස්තුව නතර වෙන්න පුළුවන්. රුධිර නාලයක් පුපුරන්න පුළුවන්. වෙනත් රෝගයක් හේතු වෙලා මැරෙන්න පුළුවන්. එතකොට මේ එකම කාරණාව නෙමෙයි ඔළුව ඇවිලෙනවා කියන එක. ලෙඩ කොච්චර තියෙනවද? හෘද වස්තුවත් හැමදාම වැඩ. අපි රැයට නිදි නමුත් හෘද වස්තුව වැඩ කරනවා. ඉපදිච්ච දවසේ ඉඳලා තාමත් එක දිගටම වැඩ. දැන් අවුරුදු 30 අවුරුදු 40 අවුරුදු 50 නතර වුණේම නෑනේ. අපි විවේක ගත්තට හෘද වස්තුව විවේක අරන්නේ. ඉතින් එක දිගට අවුරුදු 30 40 50 60 වැඩ කරන මේ ඉන්ද්‍රිය කොයි මොහොතේ නතර වෙන්න බැරිද? ආන් ඒක නිසා වහ 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 මේ තැන් තැන් වල කාලේ නාස්ති කර කර අල්ලාප සල්ලාප වල යෙදෙමින් පංච දුෂ්චරිතේ කරමින් ගත කරන්න කාලයක් අපිට නැහැ. සසර බොහොම භයානකයි. සසර බොහොම දිගයි. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. ආන් ඒක නිසා වහ වහ කුසල් රැස් කරන්න කටයුතු කරන්න ඕනේ කියලා ගිහි අයත් Tamanට අවවාද කරගන්න ඕනේ. එතකොට අපි හිතන දේවල් අකුසල් සහිත දේවල් තමයි වැඩිපුරම හිතෙන්නේ. කුසල් ගැන හිතනවට වඩා අකුසල් අපිට හිතෙනවා වැඩි. කෙලෙස් වලට හිත ගමන් කරනවා වැඩි. දවසේ පැය 24ක් තියෙනවා. කල්පනා කරලා බලන්නකෝ මේ පැය 24 තුල කුසල චේතනා කොච්චරක් ඇති වුණාද අකුසල චේතනා කොච්චරක් ඇති වුණාද කියලා. වැඩිපුරම ඇති වෙලා තියෙන්නේ අකුසල්. පින්කම් බොහොම කරනවා කියලා කෙනෙක් කීවත් මේ පැය 24න් පැය කීයක් දෛනිකව පින් කරනවද කියලා බලන්න. අපි කියමු දවසකට බණ දෙකක් අහනවා කියලා. හැමදාම දවසකට බණ දෙකක් අහනවා. එතකොට පැය දෙකක් බණ අහන්න යොදලා තියෙනවා. පැය 22 මොනවද අපි කළේ කියලා හිතන්න ඕනේ. එතකොට දවස් දෙකක් යනකොට පැය 48ක් පැය 4ක් කුසලයේ තුල යෙදිලා තිනවා. පැය 48ක් අකුසලයේත් එක ගෙවිලා තිනවා. එතකොට මෙහෙම ගිහිල්ලා අපිට පුළුවන් වෙයිද මේ සසර කෙරවල කරගන්න? ආන් එහෙම හිත හිතා හැම වෙලාවෙම තමනු තමන්ගේ ජීවිතයට චෝදනා කරගන්න ඕනේ. මේ කාරණාවෙදි පැවිද්දන් එතන හිටපු නිසා පැවිද්දන්ට දේශනා කරපු නිසා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කරුණ සඳහන් කරලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ හැම වචනයක්ම සිව්වනක් පිරිස අරමුණු කරලමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපිත් අපිට චෝදනා කරගන්න ඕනේ. මේ තරම් උතුම් ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලත් අවසානයේ නිරේට යන කඳ බලාගෙන ඉන්නේ කියලා. ඊළඟට සඳහන් කළා පටිමාසයේ තත්ත්වනු හැම වෙලාවෙම ජීවිතේ ප්‍රතිවේක්ෂා කරගන්න තිබ්බා. නිතරම ජීවිතේ පරීක්ෂා කරලා බලන්න කියලා කියනවා. කොහොමද පරීක්ෂා කරලා බලන්න කියලා කියන්නේ? භික්ෂූන් වහන්සේලට සඳහන් කරනවා. මහණෙනි, මේ ගත වෙන දවස තුල ඔබේ වත ඔබ නිතරම කළාද? මේකත් මේ තමන්ට තමන්ගෙන් අහන්න කියන්නේ. ලෞතුරා සම්බුද්ධ ශාසනේ උතුම් පැවිදි කෘත්‍ය සම්පූර්ණ කරගෙන භික්ෂූන් වහන්සේ දේශනා කරපු වත් පිළිවෙත් තියෙනවා. මහවත්, සාමාන්‍යවත්, විශේෂ වත් පිළිවෙත් ගොඩක් තියෙනවා. බුද්ධ වත, ආචාර්ය වත, උපාධ්‍ය වත, වත්තග්ග වත, වච්චකුටි වත, මේ වගේ වත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දානශාලාව පිරිසිදු කරන්න ඕනේ. වැඩිමාළු භික්ෂූන් වහන්සේලා දානශාලාවට එනකොට පාත්‍රා පිරිසිදු කරලා
පැන් පිළිපැන් පිළිගන්වන්න සූදානම් කරලා අඳුරුයි නම් පහන් දැල්වලා මේ ආදි වශයෙන් රාණශාලාවේ කළ යුතු විශේෂ වතක් තියෙනවා. මානය ආදී ධර්මතා දුරු කරගන්න වච්ච කුටි වත වාගේ දේවල් ඉතා විශේෂයි ශාසනෙ. රැසිකිලිය හොදන්න ඕනේ. තමන් පාවිච්චි කරන එක සෝදන්න ඕනේ. පොදු රැසිකිලි සෝදන්න ඕනේ. ආචාර්යවරයාගේ රැසිකිලිය සෝදන්න ඕනේ. අන්‍ය භික්ෂූන් වහන්සේලා දැන් පොදු රැසිකිලි මි කියලා සඳහන් කළේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා වුණ තරම් වඩිනවා. ඒ භික්ෂූන් වහන්සේලාට පාවිච්චි කරන්න තියෙන වච්ච කුටි සෝදලා පිරිසිදු කරලා තියන්න ඕනේ. මානය දුරු කරගන්න තියෙන කරුණ. ඒ වගේ කරුණ තව බොහොමයක් තියෙනවා. ඒවත් හරි විශේෂයි. සෑමලුව අමදින්න ඕනේ. බෝමලුව අමදින්න ඕනේ. විහාර මන්දිරේ අමදින්න ඕනේ. මනාව පිළිසකර කරලා පිරිසිදු කරලා තියන්න ඕනේ. ඒ වගේ වත් පිළිවෙත් සමුදායක් තියෙනවා. එතකොට තමන්ගෙන් අහන්න කියනවා මේ වත් ඔබ සම්පූර්ණ කරනවද? දායකයෝ ගෙනල්ලා දෙන ප්‍රණීත භෝජනයේ වළඳලා නිකං නිෂ්කාරණේ පැය ගණන් නින්දර කැප කරලා නිදි කිරා වැටි වැටි නිදාගෙන කාලය ගත කරනවාද? උදිත් වළඳලා විවේකීව ඉන්නවා. දවලුත් වළඳලා විවේකීව ඉන්නවා. රාත්‍රියත් විවේකයෙන්ම කාලය ගත කරනවා. නමුත් කෝ ඔබ ඔබේ වත සම්පූර්ණ කරගත්තද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න කියනවා. ඊළඟට අහන්න කියනවා කෝ ඔබ ධර්මයේ ඉගෙන ගත්තද? දායකයෝ සිව්පසේම ගෙනල්ලා දෙනවා. කිසිම දුකක් කරදරයක් කම්කටොල්ලක් පීඩාවක් නැහැ. හේනට යන්නද කුඹුරට යන්නද කඩේට යන්නද හරක බඳින්නද දරුවන්ගේ කටයුතු කරන්නද කිසිම දෙයක් නැහැ. සිව්පසේම ලැබිලා තියෙනවා. ඒ සිව්පසේ පරිභෝජනය කරලා කෝ ඔබ ධර්මයේ ඉගෙන ගත්තද? කොයිතරම් ප්‍රමාණයක් දැන් ප්‍රගුණ කරගත්තද? පිටකයේ මොනතරම් ප්‍රමාණයක් හදාරගත්තද? දැන් ඔබ පැවිදි වෙලා කොච්චර කල්ද? මොනතරම් කාලයක් සාසනික ජීවිතය තුළ හිටියද? මොනවද කරගෙන තියෙන්නේ? මෙන්න මේ විදිහට තමන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. වත කළාද? ධර්මයේ ඉගෙන ගත්තද? කර්මස්ථානයක් දියුණු කළාද? මොකද්ද ඔබ දියුණු කරපු කර්මස්ථානය? මොකද්ද වඩාපු භාවනාව? දැන් කොයිතරම් දුරට ඇවිල්ලාද? කොයි විදිහේ සමාධියක් ඔබට ලැබිලාද? ආන් එහෙම තමන්ගෙන් ප්‍රශ්න කරන්න කියනවා. එතකොට ඒ විදිහටම තමයි ගිහි උපාසක උපාසිකාවන්ටත් ඒ ප්‍රශ්න කර ගැනීම තමන්ටම වටිනවා. කාර්ය බහුල ජීවිතයක් සමහර වෙලාවට තියෙනවා. ඇයි කාර්ය බහුල වෙලා තියෙන්නේ? තමන්ගෙන් අහන්න ඕනේ. වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. මේ වගේ අන්තිමේ තැන කොතනද තියෙන්නේ? මොකද්ද මේවට හේතුව? මේ රාජකාරි ගොඩකට හේතුව තමයි තණ්හාව. එතකොට ජීවිතයේ දවසින් දවස මහා දුක්ඛන්දරාවක් එකතු වෙනවා. ඇයි දුක? ඒකට හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාව. එhmenan ඒක නිසා තමයි දේශනා කළේ සමුදය සත්‍ය කියලා. මේ තණ්හාව නිසා තමයි ඇතිවෙච්ච සෑම දුකක්ම ඇති වෙලා තියෙන්නේ. ඔය කාරණාව තුලින් ජීවිතේ විවේකීව විමසන්න පටන් ගත්තාම මා විසින් අත්හල යුතු දේවල් කොච්චරක් මා විසින් වැළඳගෙන තියෙනවද කියලා තේරෙන්න පටන් ගන්නවා. මා විසින් කළ යුතුම දේවල් අත්හැරිලා තියෙනවා. නොකළ යුතු කටයුතු රාශියක් රැදවල් තිස්සේ මම යොදාගෙන තියෙනවා. එතකොට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සිව්වනක් පිරිස හැටියට විශේෂයෙන් ගිහි උපාසක උපාසිකාවන්ටත් වත පිළිවෙත ඉතාම වටිනවා. ආරාරා විහාරාරාම වලට ගියහම සෑමලුව අපිරිසිදු වෙලා නම් බෝමලුව අපිරිසිදු වෙලා නම් මල්ලාසන අපිරිසිදු වෙලා නම් පිරිසිදු කරලා යන්නේක සදහැවත් බෞද්ධයාගේ විශේෂ කාර්යයක්. අපි බොහෝ වෙලාවට දකිනවා මල්ලාසනයක් මත තියෙන පරවිච්ච මල් උඩින්ම තමන් ගෙනාපු මල් ටිකක් තියලා ගිහිල්ලා තියෙනවා. සෑමලුව බෝමලුව විහාර මන්දිරයේ අපිරිසිදු වෙලා තියෙනකොටම නැවත තමන් ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට පිරිසිදු කරලා තිබුණත් අපේ පාදවල වැලි අරගෙන ගිහිල්ලා අපිරිසිදු කරලා යනවා. ඉතින් අකුසල් රැස් වෙන අවස්ථා. නමුත් මේ වත කරලා ගිහි ජනතාවට මොන තරම් කුසලයක් රැස් කරන්න පුළුවන්ද? ගංගාරෝහණ පූජාව මේ වෙලාවේ විස්තර කරන්න කාලයක් නැතත් මම හිතනවා අහලා තියෙනවා කියලා.
භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මිනිස්සුයි නාගයොයි දෙවියෝ එකතු වෙලා අකනිටා බඹලෝ දක්වාම පූජාවක් කරනවා. ඒකේ විස්තර කොච්චරද කියලා වර්ණනා කරලා ඉවර කරන්න බෑ. ඒ තුන්ගොල්ලම එකතු වෙලා කරන පූජාවක් නේ. මුළු අහස් තලයේ පුරාම දජපතාක ලෙල දෙනවා. මල් වැල් ඇදලා, කොඩි වැල් ඇදලා ටිකක් නෙමෙයි අකනිටා බඹලෝ දක්වාම. මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති තරම්ම මුළු අහස් තලයේ පුරාම සරසලා. බුද්ධාසන පනවලා, ඡත්‍රය ඉහෙලලා මහා පුදුම පින්කමක්. පහවදා භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මිනිස්සුයි නාගයොයි දෙවියොයි හැමෝම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඊයේ කරපු මේ අසිරිමත් පූජාව, මේ වාගේ උපහාර පූජාවකින් පිදුම් ලබන්න සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද ස්වාමීනි කියලා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, නෑ මහණනි, ඒ මම කරගත්ත ලොකු පින්කමක ප්‍රතිඵලයක් නෙමෙයි ඒ තියෙන්නේ, මා විසින් සිද්ධ කරගත්ත පුංචි පින්කමක අතුරු ඵලයක් ඒ තියෙන්නේ. ප්‍රධාන ඵලය නෙමෙයි, පුංචි පින්කමක අතුරු ඵලයක්. ඉතින් සියලු දෙනා වහන්සේලාම කැමති ඒසා මහත් උපහාරයක් ලැබෙන්න. මොකද්ද මේ කරපු පූජාව? ඒ පූජාවේ අතුරු ඵලය කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එද ඒ නිසා ඇහුව ස්වාමීනි මොකද්ද? මහණෙනි මම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ළඟට ගිහිල්ලා ඒ සෑමළුවේ තිබ්බ තනකොළ ටික ගැලෙව්වා. මගේ උතුරු සළුවට වැලි පුරවලා වැලි ඔතාගෙන ඇවිල්ලා සෑමළුවට දැම්මා. පැම්පාණී කරන්න අරගෙන ගියපු කෙණ්ඩියෙන් වතුර ගෙනල්ලා සෑමලූ තෙමුවා. කැලෙන් වනමල් නෙලාගෙන ඇවිල්ලා චෛත්‍යර මල් පූජ කළා. මගේ කුඩේ චෛත්‍යයට හෙවන වැටෙන්ඩ කොත් කැරැල්ල ළඟ තිබ්බා. මගේ උතුරු සලුව හෝදලා ලී එක ගැටගහල චෛත්‍ය ළඟ හිටිව්වා. කොඩි පූජාව, මල් පූජාව, චත්‍ර පූජාව, මළුවට වැලිය තුරුව, ඒ වෙලී දූවිලි නැගෙන නිසා තෙමුවා මළුවේ තනකොළ අයින් කළා. විශාලාවට වඩින වෙලාවේ බුදුරජාණන් වහන්සේට මල් පාවඩයක් කෙළනවා. ඒ පාවඩේ මල් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධන මඩල දක්වා. මල් පාවඩියට අඩිය තියාම ධන හිස ගාවට එනකම් මල් වල ඉරෙනවා. ඒ අර චෛත්‍යර කරපු මල් පූජාව. යදුන් අටක් මාර්ගයේ සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා කඳු ගැට වලවල් පුරවලා ගොඩ කරලා තන්නේ ක්‍රම සුදු එළිය අතුරලා. ඒ සුදු එළිය උඩින් තමයි මල් අතුරලා තියෙන්නේ. එතකොට අර තනකොළ සුද්ධ කරලා සුදු එළිය අතුරලා තියෙන්නේ සෑමලුව පිරිසිදු කරලා වැලිය අතුරපු නිසා. ගංගා නදිය තරණය කරලා විශාලා මහනුවර පැත්තේ ඉවුරට සිරිපතුල තියෙනවත් එක්කම ධාරානිපාත පොකුරු වෙහි වෙක්කිරෙනවා. පොකුරු වෙහි කියලා කියන්නේ තෙමෙන්ට කැමති අය තෙමෙනවා, අකමැති අය ඒ වැස්සෙම ඇවිදගෙන යනවා. ඒගොල්ලෝ තෙමෙන්නේ නැහැ. ඒවා භාග්‍යතුන් වහන්සේගේ පුණ්‍ය මහිමයට වහින වෙහි. ඒවට කියන්නේ පොකුරු වෙහි කියලා. ඒ ධාරානිපාත පොකුරු වෙහි ඇදහැලුනේ සෑ මළුවට කෙන්ඩියෙන් පැන් ඉහපු නිසා. ආපහු අඩිනකොට අකනිටා බඹලොව දක්වා භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහලින් කුඩ ඉහෙලලා. ඒ අර චත්‍ර පූජාව මුළු අහස් තලයේ පුරාම දජපතාක ලෙල දෙන්නේ උතුරු සළුව කොඩියක් කරලා පූජ කරපු නිසා. ඉතින් මේ පින්කමේ අතුරු ඵලයයි මේ විපාක දෙන්නේ. ප්‍රධාන ඵලය සංසාරේ පාරමිතා පුරාගෙන යන කාලෙ විපාක දෙන්න ඇති. ඒක කියලා නෑ, අතුරු ඵලයේ තමයි කියලා තියෙන්නේ. පින්නතින එතකොට හිතන්නකෝ, පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය උදෙසා පූජා පවත්වලා මේ තරම් ආනිසංසයක් භුක්ති විඳනනම් මේ බුද්ධෝත්පාද ශනේ ඔබට මට උපස්ථාන කරන්න තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍යයේ. ඉතින් එවන් සෑමලුවක් ඇමදලා පිරිසිදු කරලා මොනතරම් කුසල් කන්දරාවක් ජීවිතයට ලබන්න අවස්ථාව තියාගෙනද කඩයක් ළඟ, බෝක්කුවක් ළඟ, මංකඩක කඩපිලක මේ නිෂ්ප්‍රයෝජන කතා කී කී
සම්ප්‍රලාප දඩෝදඩ ගත කරලා නාස්ති කරන කාලේ ආයේ ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ පහුවෙලා යන තප්පරය මට මගේ ජීවිතයව කවදාවත් එන්නේ නැති එකක්. ඉතින් ඒක නිකරුණේ ගිවිච්ච තප්පරයක් වෙනවා නම් ඇත්තටම සසරයි ජීවිතය ගැන දන්නවා නම් ගත වෙන තප්පරයක් Tamanට පාඩුයි කියලාම තමයි හිතෙන්නේ. ආගේ නිසා දේශනා කළා සෝ අත්ත ගුත්තු සතිමා සුකං බික්කු විහාහිසි මහණෙනි තමන් විසින් මනාව තමන්ව ආරක්ෂා කරගන්න. අපි ආරක්ෂා කරන්න වෙන කවුරුවත් ඉන්නේ නැහැ. මාව රැකගැනීමේ කාර්ය කරගන්න ඕනේ මමම විසින්. මගේ හිතේ උපදින අකුසල චේතනා මගේ හිතේම ඉපදුනා මිසක් අනුන්ගේ හිතවල ඉපදිච්ච අකුසල චේතනා මගේ හිතට එන්නේ නැහැ. මම්ම යකුසල් උපදවලා තියෙන්නේ. ඒ ඉපදිච්ච අකුසල් වලට අනුව මම්ම තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සතර අපාය යනවන ඒ යන්න අවශ්‍ය පව් මම කරපුවා මිස ස්වාමියා කරපු පව්ව දරුවෝ කරපු පව්ව අම්මා තාත්තා කරපු පව්ව යාළු මිත්‍රයෝ කරපු අකුසල්වත් මට භුක්ති විඳින්න වෙන්නේ නැහැ. මම කරපු ටිකම තමයි මම විඳින්නේ. ආන් ඒ නිසා මනාව තමන්ව ආරක්ෂා කරගන්න කියලා දේශනා කළා. තමන්ට අවවාද කරගෙන මේ ජීවිතේ රැකගන්න. සංසාරයෙන් එතෙර යන්න. දෙවනි ගාථාවෙන් දේශනා කළා අත්තාහි අත්තනෝ නාතු අත්තාහි අත්තනෝ ගති. තමා විසින් තමන්ව මනාව රකින්න ඕනේ. තමන් තමාව රැකගත්තේ නැත්නම් අපිව රැකලා දෙන්න වෙන කවුරුවත් ඉන්නේ නැහැ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක. අම්මට කරන්න බැරි දෙයක් තාත්තට කරන්න බැරි දෙයක් අන්‍ය වූ ඥාතීන්ට මා වෙනුවෙන් කරන්න බැරි දේවල් සම්මා පනිහිතං චිත්තං මනාව හික්මවා ගත්ත හිතට කරන්න පුළුවන්. මනාව හික්මවා ගත්ත හිත අපිට මහා යහපතක් කරනවා. අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද කොයිතරම් දුක් විඳිනවද අපි නිසා කොයිතරම් වැය වියදම් කරනවද දුක් විඳලා හම්බ කරගත්ත දේවල්. නමුත් මව්පියන්ට බෑ අපි කවදාවත් නිවනට යවන්න. මව්පියන්ට බෑ අපි කවදාවත් සුගතියට යවන්න. ආන් ඒකයි සඳහන් කළේ අම්මට තාත්තට කරන්න බැරි දේවල් මට පුළුවන් යහපතේ පිහිටලා මා වෙනුවෙන් කරගන්න. ආන් ඒ නිසා සඳහන් කරනවා තස්මා සංයමයත්තානං අස්සං භද්‍රංව වාණිජෝති. මේ අස්සයෝ විකුණන වෙලෙන්දෙක්. ඒ වෙලෙන්ද ගාවේ ඉන්නේ ඉතාම වටිනා අස්සයෝ. වටිනා අස්සයෝ තමයි ඉන්නේ අජානීය අස්සයෝ වගේ. ඉතින් ලොකු මිලකට විකුණ ගන්න පුළුවන්. වටිනාකම අඩු වෙන්නේ නැහැ. එවන් සම්පත් තමන් ළඟ තියෙනකොට ඒ වෙලෙන්දා ඒ අස්සයෝ මොනතරම් පරිස්සම් කරනවද? මිලෙන් ප්‍රමාණ කරන්න බැරි තරම් ඉතාම වටිනවා. ඉතින් තමන්ට ලොකු ලාභයක් ලැබෙන නිසා ඒ අස්වැයා පරිස්සම් කරනවා. අස්වැයාගේ පාද වෙනම, ලෝම වෙනම, ශරීරයේ වෙනම. එයි මොකක් හරි තැනක දුවලා පැනලා අස්සක ගිහිල්ලා කකුලක් කඩාගත්තොත් ඒ අස්වැයාගෙන් වැඩක් නැහැ. ලෝම වලට ලෙඩක් හැදිලා ලෝම වැක්කිරෙන්න ගත්තොත් ඒ අස්සයාගෙන් වැඩක් නෑ. දැන් මේ කාලේ හිතන්නකො. දැන් සමහර අස්සයෝ ඉන්නවා පුදුම සැපක් විඳින්නේ මිල කරන්න බෑ ඒ අය. මිල කරන්න අමාරුයි. ඒක එක පාදයක් මිලියන ගණන් වටිනවා. මේ කාලේ අපි රේස් දුවන අස්සයෝ කියන්නේ රේස් දානවා කියලා සූදුවකුත් තියෙනවා. එතකොට ඒ එහෙම අස්සයෙකුගේ එක පාදයක් හානි වුණොත් ඒ අස්සයාගෙන් වැඩක් නෑ. ඉතින් ඒ වගේ මේ වටිනා අස්සයෝ වෙළඳාම් කරන වෙලෙන්දා ඒ අස්සයා රකින්න කොයි තරම් කැපකිරීමක් කරනවද? ආන් ඒ නිසා සඳහන් කරනවා දුවන පයින් දඟලන අකුසලයේ නිරන්තරයෙන් බර වෙච්ච ඔබේ හිත මේ අස්ස වෙලෙන්දා අස්සයා රකින්නවා වගේ රැකගන්න. අකුසලයට යා නොදී නිරන්තරයෙන් ඒ හිත ආරක්ෂා කරගන්න. ඒක තමයි ඔබට තියෙන යහපත. ඒක තමයි ඔබට තියෙන සුගතිය. ඒක තමයි ඔබට මේ සංසාරයෙන් මිදෙන්න තියෙන මඟ. ඒ සඳහා කටයුතු කරගන්න
භික්ෂූන් වහන්සේට අවවාද කරනවා. ඒ අවවාදේ අපිටත් එහෙමම තමයි. මේ උතුම් අවවාද ටික ජීවිතයට එකතු කරගෙන තමන්ද තමන් පිළිබඳව නිතර නිතර විමසමින් තමන්ට චෝදනා කරමින් තමන්ට ප්‍රශංසා කරමින් මෙලව සුවපත් කරලා පරලෝ සුගතිගාමී කරගෙන ඔබ ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිවනින් සදාකාලිකව සැනසෙන්න ලබාගත් උතුම් මනුස්ස ජීවිතයට ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන අරගෙන හැබෑම සාධාරණයක් කරගන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ සයුරි හිමන්ති සහ තමරි ධනුෂි යන දියණියන් දෙදෙනා විසින්. අංක 1135 පන්නිපිටිය පාර තලවතුගොඩ ලිපිනෙහි තමයි පදිංචි වෙලා ඉන්නේ. උතුම් අරමුණ හැටියට දියණියන් දෙපළ සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත් වුන එම්.කේ. ප්‍රසන්න බාප්පාටත් විල්ලෝරගේ සොලමන් අප්පුහාමි සීයාටත් පී.වී.ඩී. මානාභරණ චන්ද්‍රදාස සීයාටත් එස්. ප්‍රේමාවති ආච්චි අම්මාටත් සුමනා බරළුගොඩ ආච්චි අම්මාටත් මේ උතුම් පින්කමෙන් ලබාගත් පින් අනුමෝදන් කරන බව සිහිපත් කරමින් දේශනාව සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තම දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට, සියලු කල්යාණ මිත්‍රයින්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම, නිවසේ ඇති දෙඩි වී මියගිය සියලුම සුරතල් සතුන්ට පවා රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. දේනියන් දෙපළගේ උතුම් ප්‍රාර්ථනාවන්ට අනුව පින් අනුමෝදන් කළ මියගිය ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළුව ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. දේනියන් දෙපළටත් ශ්‍රද්ධාවෙන් මේ ජීවිතය තුළ බොහෝ කුසල් රැස් කරගන්නත් සත්පුරුෂයන් ඇසුරු කරමින් සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලැබමින් ඒ අවවාද අනුශාසනා ඉවසන්නේ නිහතමානී සිත් නිවන් දක්නා ජාති දක්වාම පහළ කරගනිමින් අබුද්ධෝත්පාද කාලවල ඉපදුනත් නිර්මල තිසරණයේ එදාටත් වැටෙහිමින් වහ වහ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ තුල ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.